පසුගිය දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරිසංවිධානයේ නාය මන්ත්‍රණගේ නිවේදනය නිකුත් කර තිබුණ ඒ අනුව ඊයේ දිනදී එම නිවේදනය අද දින දක්වා දීර්ඝ කරනු ලැබුවා. එම නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව බදුරු දිස්ත්‍රික්කයේ හල්දුම්බුල්ල, හපුතලේ, ඇල්ල, බදුල්ල, හාලියල සහ හල්දුම්බුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත්, කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොටසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කෝපිටිය, දෙහිඔවිට, වරකපොල, යටියන්තොට, ගලිගමුව, මාවනැල්ල සහ කෑගලෙන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොටසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොටෙන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත්, නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොටසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඉමුල්පේ සහ බලංගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොටස් වලටත් මෙම නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාපතන සමග එම නිවේදනය වෙනස් විය හැකි. ඊට අමතරව ලැබිය ඇති කාලගුණ අනාවැකි අනුව ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාපතන බලාපොරොත්තු විය හැකි. ඒ නිසා කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව, ඒ වගේම මාර්ග භාවිතා කරන්න ඒ සම්බන්ධව දැඩි සැලකිලිමත්ව සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරායන්ස පිල්ලා සිටි. ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී මේ 17 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වන සංගීත සැඳෑව ඇතුල්වීම නොමිලේ.